එදා තිබිච්ච 18 වංගුවත් අද දින 18 වංගුවත් අතර වෙනස තේරෙන්නේ එදා ගිහිල්ලත් එදත් ගියපු අදත් ගියපු අයට. සමහර වෙලාවට Facebook එකේ පින්තූරේ ෂෙයා කරන අයට කලින් තිබිච්ච අමාරුව දැනෙන්නේ නැහැ. මොකද එයා ඒක දන්නේ නැහැ. සහ එයාට ඒක වැඩකුත් නැහැ. එයා කැමති ඒකේ ලයික්ස් ටික දාගන්න ෂෙයා කරන එකට විතරයි. දැන් මේක තමයි යථාර්ථය. එදා සලසුමක් සහිතව අපි සංවර්ධනය කරනවා. අපිට උමනාව තිබ්බ කණ්ඩ උඩරට එක පැත්තකින් නැගෙනහිර පළාතට ඌවට සම්බන්ධ කරන්න. තවත් පැත්තෙන් අධිවේගී මාර්ගය ගෙනල්ලා මහනුවර දකුණත් එක්ක සම්බන්ධ කරන්න. අපි සංවර්ධනය කරේ සලසුමක් ඇතුව. අපි 21 වෙනිදා පිටවන ආණ්ඩුවෙත් අපි සංවර්ධනය කරන්නේ අපේ හාමුදුරනේ සලසුමක් එක්ක. අපිට දැක්මක් තියෙනවා. රටේ හඳුනාගත්තු ප්‍රදේශ කාර්මිකකරණය කරන්නේ කොහොමද? කෘෂිකර්මාන්ත ප්‍රදේශ ආරක්ෂා කරගන්නේ කොහොමද? වවන්න පුළුවන් හැම බිංගඟලක්ම වවන්නේ කොහොමද? ඒ සලසුමක් එක්ක. එක් එක් දිස්ත්‍රික්කවලට ආවේණිකුණු භෝග මොනවද? කෘෂි නිෂ්පාදන මොනවද කියලා සලසුමක් එක්ක අපි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරා. එදා මහනුවර නගරයේ දල්දා හාමුදුරුව කේන්ද්‍ර කරගෙන මේ සංවර්ධන වැඩපිළිවෙළ අවාසනාවට 2015 න් පස්සේ නතර වුණා. අධිවේගී මාර්ගයේ ගෝඨාභය මහත්තයා ආවට පස්සේ යම් තාක් දුරට හදාගත්තා. අපි අපේක්ෂා කරපු තමුල්ලට සම්බන්ධ මහනුවරට සම්බන්ධ කරගන්න අපිට බැරි වුණා. අරගලේ ඇවිල්ලා අපි වෙනස් වුණ නැත්තම් අද වෙනකොට අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු ආරම්භ වෙලා තියෙන තිබ්බා. මම විශ්වාස කරනවා අපේ ප්‍රතිපත්ති නවීකරණය වෙන්න. නවීකරණය කරන්නේ නවීකරණය කියන්නේ බටහිර කරන්නේ නෙවෙයි. අපි නවීකරණය කරන්න අදර ගැළපෙන විදිහට රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කරන්න ඕන. රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කළා සේවාවන් සරල සහ පහසු කරනවා වගේම ඒ හරහා උත්පාදනය වෙන ආර්ථිකයට සූදානම් වෙන දරුවෙක් අපි හදන්න ඕන. මහින්දෝදේ විද්‍යාගාරයේ තාක්ෂණ පීඨය දෙක්ක ලෝකේ තාක්ෂණ විශ්වවිද්‍යාල සම්බන්ධ කිරීම තුල ගමේ ඉන්න දරුවට සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්නේ උසස් පෙළ සහ උපාධියකින්ද? එහෙම නැත්නම් ඒ දරුවා කාර්මික පුහුණුව එහෙම නැත්නම් නිපුණතාවයකින් යුතුව නැත්නම් ව්‍යවසායකයෙක් වෙනවද කියන තීන්දුව ගැනීමේ අයිතිය දෙමව්පියන් සහ දරුවන්ට අපි ලබා දෙන්න ඕන. ඒ ගන්න තීන්දුවට නිසි ගෞරවය සමාජයේ රටේ ලැබෙන්න නම් ඒ සඳහා පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන්න ඕන. ඒ ගෞරවය ලබා දෙන්න අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන්නත් අපි කටයුතු කරනවා කියන එකත් ඔබ තමුන් ආසන මතක් කර. මට ඕනේ අපේ රටේ අනාගත පරම්පරාව රැකියා ගත කරන්න. ව්‍යාපාරිකයෝ කරන්න. ව්‍යවසායකයෝ කරන්න. අපි හැමදෑම දියුණු වෙමින් පවතින නැත්නම් දියුණු වෙන්න හදන හා උත්සාහ කරන රටක් විදියට ඉන්නවද? එහෙම නැත්නම් අපි ඒ අභියෝගයේ බාර අරගෙන මෙලට ඊළඟ පියවරට අරගෙන යනවද කියන අභියෝගය අපිට තියෙනවා. මම හිතන අප නියෝජනය කරන දේශපාලන කඳවුර ඒ අභියෝගය බාර ගන්න සූදානම්. අද සමහර අයට ලොකුම ප්‍රශ්නේ දල්දා පෙරහැර යන අලියා. මේ ගමේ මෙතනින්ම 18 වංගෝ බැහැලා පල්ලෙහාට ගියාම අලි පැනලා ගමේ දරුවෝ මිනිස්සු මරනකොට අපේ ආම්නේ ඒව ගැන කතා කරන්න බොහෝ පිරිස් නැහැ. ගමේ එක්කෙනා විතරයි ඉන්නේ. අලි වැට ගැන කතා කරන්න ඉතුරු වෙන්නේ අන්තිමට ගමේ මිනිස්සු විතරයි. අපි අපේ සංස්කෘතිය රකින්න ඕනේ. සත්ත්ව හිංසනයට අපි එකක නැහැ. අපි සත්ත්ව හිංසනය නවත්තන්න අවශ්‍ය සියලුම නීති රීති අපි ගේනවා. ඒ පරද පිළිබඳව අවුරුදු ගාණක් කතා කර අපේ හැමතුරුට. හැබැයි ඒකම අපේ සංස්කෘතියන අපි ආරක්ෂා කරන්න ඕනේ. සංස්කෘතික අංගයන් අපි රකින්න ඕනේ. යම් රාජ්‍යවල සංවිධානයක් හෝ පිරිසකට අවශ්‍ය විදියට අපේ සංස්කෘතිය වලදාන්න අපිට තියන්නේ නැහැ. ඒකට අපිට තියන්නේ නැහැ. ඒකම ගමේ අලියා ගහලා මැරෙන මිනිස්සගේ ජීවිතය බේරගන්නත් අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කළා අලිවැට සහ අලිමංකඩව නිදහස් කිරීමත් අපි කරන්න ඕනේ. ඒ වැඩපිළිවෙල දැක්ම අපි ගාව තියෙනවා. මොකද අපිට ඒක රුවමනාව තියෙනවා. ගම්මණින් ආපු අය. අපි දන්නවා ගමේ මිනිස්සු විඳින දුක. අපි දන්නවා මේ රටේ සංස්කෘතියෙන් ජනතාව ඈත් කරොත් මොකද රටට වෙන්නේ කියලා.
අපි දැක්ක බංගලාදේශ අපේ හැමදෙරුණ ලංකාවේ අරගලයක් කරා ඒක දේශපාලන කරන්නේ වුණා අවංකව වෙනසක් හොයන්න ඕනේ කියලා අපු පිරිසකුත් හිටියා මේක දේශපාලන කරන්නේ වුණා අවසානයේ අරගලේ නැතරුණේ කොතනින්ද මේ රට සිංහල බෞද්ධ රටක් නෙවෙයි කියලා දැන් බංගලාදේශ අරගලයක් ගියා ආර්ථික අර්බුදයක් බංගලාදේශෙ තිබ්බේ නැහැ ලංකා ව්‍යාපාරිකයෝ ගියා බංගලාදේශෙට ඒ වෙලාවේ බංගලාදේශේ නිදහස් සටනට උරුදුන්නායේ දරුවන්ට මුණුපුරන් රස්සාවක් දෙන්න ගිහිල්ලා එහෙ අරගලයක් පටන් ගත්තා හැබැයි ඒ අරගලේ නැතරුණේ කොහෙන්ද අන්තිමට එහෙ අරගලේ නැතරුණේ මුස්ලිම් සහ හින්දු අතර අර්බුදයක් වරපත් වෙනවා ලංකාවේ ආර්ථික අර්බුදයක් කියලා පටන් ගත්තු අරගලේ නැතරුණේ සිංහල බෞද්ධ රටක් නෙවෙයි කියන දැනින් නම් බංගලාදේශයේ නිදහස් සටන උරුදුන් දෙමව්පියන්ගේ දරුවන්ට සලකන්න ගිහිල්ලා අරගලයක් පටන් අරන් ඒක නැතරුණේ මුස්ලිම් සහ හින්දු අතර අර්බුදයකින් නම් මේ දෙක අතර දින සමානාත්මතාවය පිළිබඳව අපි අමුතුවෙන් අපේ මිනිස්සුන්ට මතක් කියලා දෙන්න ඕනේ නැහැ. ඒ ඉඳන් තමයි අපි හැමදාම කියන්නේ අපේ රට අපේ කම අපේ රට අපේ සංස්කෘතිය අපි ශක්තිමත් කර ගන්න ඕනේ. මේ රටේ අනන්‍යතාවය බෞද්ධ දර්ශනය විරුද්ධව මහා දෙවන්ත බලවේගයක් ක්‍රියාත්මක වෙනවා. රටේ සංස්කෘතිය විරුද්ධව බලවේග ක්‍රියාත්මක වෙනවා. මේව පරාජය කරන්න පුළුවන් දේශීය චින්තනයක් දෙක කොට නැගෙන දේශපාලන බලවේගයක් එක්ක ඉන්න ඔබ තමුන් ආසල වැනි ගමේ ජීවත් වෙන දෙමව්පියන් සහ දරුවන් ඔබ සියලු දිනාගෙන් මම ගෞරවයෙන් ඉල්ලනවා 21 වෙනිදාට ඡන්ද පත්‍රිකාව ගත්තම නාමල්ලා දෙන්නෙක් ඉන්නවා රාජපක්ෂලා 3 දෙනෙක් ඉන්නවා ඔරිජිනල් එක දෙන පොහොට්ටු ඉස්සරහා ඉත පොහොට්ටු ඉස්සරහා කතරේ ගහලා ජයග්‍රහණය කරවන්නේ කියන ඉල්ලීම කරමින් ඔබට සුබනාගතයක් පතමින් තෙරුවන් සරණ පතමි වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය